ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලි අවසාන තරගයට කලින් අවසන් තරගයේ මුණගැහෙන ප්‍රතිවාදියා මුණගැහිද්දී කණ්ඩායමේ පොඩි වෙනස්කම් කරලා තමයි තරගයට ආවේ. ආසියානු කුසලානේ පුරා අසාර්ථකුණු චරිත අසලංක කණ්ඩායමෙන් ඉවත් කරලා ඒතන ධනංජයද සිල්වාට දීපු එක ගැන හිටපු ශ්‍රී ලංකා පුහුණුකරුමිකි ආතර් නම් ඒ තරම් පැහැදීමකින් කතා කරලා තිබුණේ නැහැ. ආතර් කියලා තිබුණේ එහෙම කළ එක අපරාධයක් කියලා. මම හිතන්නේ අවසාන තරගයට කලින් පාකිස්තාන එක්ක තරගයේ අසලංකට නැවත රිද්මේට එන්න ලබා දෙන තරගය කරන්න තිබුණා. අපරාධී අවස්ථාව නොගත් එක ගැන මට කනගාටුයි. මොකද අසලංක වගේ ක්‍රීඩකෙක් කණ්ඩායමේ ඉන්න ඕනා. එයාට පුළුවන් ඕනෑම කණ්ඩායමක් එයාගේ දවසට විනාශ කරන්න. වේගෙන් ලකුණු ලබා ගන්න වගේම කඩුල්ලේ ඉඳලා ලකුණු ගන්නත් එයාට පුළුවන්. ලෝකුසලන් තරගාවලියේ අසලංක සෙල්ලම් කළ විදිහ අපි අමතක කරන්න හොඳ නැහැ. පීඩනයක් නැතුව ආපහු ලකුණු අතරට එන්න දෙන්න තිබුණු අවස්ථාව අහිමි කරගත්ත එකට නම් මම කැමති නැහැ. ධනංජය කණ්ඩායමට ආපු එක ගැන මගේ අකමැත්තක් නැහැ. මොකද එයා තරඟ ගන්නවක ඉඳන් කණ්ඩායමට එන්න බලාගෙන හිටියා. අනිත් එක ධනාට පුළුවන් පන්දු යවන්නෙක් විදිහට කණ්ඩායමට ලොකු දෙයක් දෙන්න. ඒ නිසා ධනා කණ්ඩායමට ගෙන අපේ ගැන මගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔය විදිහට චරිත කපල ධනංජය කණ්ඩායමට ගෙන අපේ ගැන කතා කරලා ආතර් ධනුෂ්ක ගුණතිලකට ලබා දීපු උසස් වීම ගැනත් කතා කරලා තිබුණා. ගුණතිලක ආරම්භක ප්‍රතිකරුවෙක් නිසා යා කණ්ඩායමේ ඉන්නවා නම් අංක 3 සෙල්ලම් කරන්න ගෙන අපේ එකේ ගැටලුවක් නැහැ. මොකද වේග පන්දු යවන්නන්ට හොඳින් මුහුණ දෙන්න එයාට පුළුවන්. ඔය විදිහට තමයි ආතර් අවසන් තරගයට කලින් කණ්ඩායමේ කළ වෙනස්කම් ගැන කතා කරලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket video නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.